ඒ ඔලු ටික නැහැ කිය 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 ඒ නැවත නැවත ඒ නායකයෝම පත් කරගන්න මහා දුර්වල වර්ගයක අයත් වෙන මිනිස්සු 93ක් මේ රටේ ඉන්නවාත් ඔය හිතන්නේ ඒ ඒ ඒ කාරණාව මොකද්ද ඒ කියන්නේ මේ කට්ටිය අධ්‍යාපනයක් නැති හින්දාද නැත්නම් මුලා මුලාවට අහු වෙනවද මොකද ඒ හේතුව මොකක්ද අතේ පාලකයාගේ දුක්කකකකම රටකලා ලබා නොදෙන එක තමයි මාත්‍ය ප්‍රධානම කාර්යය. ඇතර රටේ පාලකයා දැන් බලන්න ගෙදර තාත්තා අම්මත් එක්ක කතා බහ කළා දරුවෝ නිදි නිසි මග ගමනවනේ. පාලකයාට දෙන්නේ ඒ කාර්යය. පාලකයාට ඒකට අවශ්‍ය කරන ඇමති මණ්ඩලය ඒකට අවශ්‍ය ප්‍රභුවකට්ටිය ඒකට ආරක්ෂා සමස්ත රටකේ අවශ්‍ය කරන සීනි ක්ෂේත්‍ර ධාරාව සම්පූර්ණ පාලකයා ඒක හරි විදියට රටකට ලබා දෙන්න ඒ ලබා නොදෙන්නේ අර රටේ සම්පත්තික ජාතික වීරයෙක් නිදිදියද දේශ ප්‍රේමියෙක් නිදිදියද පෙපෙනි සිල්ටමින් අරක අයිලා හොරා කරන ප්‍රධාන ප්‍රධානම භාෂාවල් කතා කරන්න පිරිසා ආගමික අදහස් වලින් මිනිස්සු ටිකක් වෙන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හින්දුස්ලයි, ඉස්ලාමිකයයි, සිංහල බෞද්ධයයි, ක්‍රිස්තියානියයි. ඒ සංකල්පයන් බබලට සුදුබුල වෙංගලා ඉන්නේ නැතුව අර රටක් විදිහට, ජාතියක් විදිහට, ශ්‍රී ලාංකිකයෝ විදිහට එක තැනකට ඇවිල්ලා තමන් පත් කරගත්ත පාලකයා ඒක නිවැරදි කරගන්න මාත්‍ය බබසන පාගන පස්සේ ආන්දෝලන ව්‍යවස්ථාවේම අවස්ථාව තිබේ. ගැනෙන්න නැවත නැතිවරද. ඒ අඩුගානේ ඒ කාල සීමාව ඉවර වුණාම ඒ පාලකයා රට ගොඩගත්තේ ධනාත්මකද එමක රට පාලකයා බාර ගන්නකොට සිම්පට වැඩි ජතර ගියාද ඒ පාලකයාද ඉවත් කිරීමේ අයිතිය බාලය සර්වජන අන්ත බලය තුතුල මාත්‍ය කිති තියෙනවා. ඒක ධනාත්මක පැත්තට යොමු කරන්නේ නෑ. ඒ තරමට මිනිසු පිරීලා නමුත් මිනිසු පිරීමට පත් කරලා තින්නේ මාත්‍ය පාලකයේ. පාලකයන් කියන්න නතර වෙන්නේ නැහැ මාත්‍ය. ඇමරිකා ප්‍රමුඛ බටහිර යුරෝපයේ රාජ්‍ය නොවන සංවිධාන මේ රට සිසාරා තියෙනවා. ඒගොල්ලෝ උපාය සිටි උපාය මාර්ග බලි දෙවලුන්ගේ පිටේ රටවල් වල ජාතික නිෂ්පාදන අපිට අලෙවික කර ගැනීම සසාසාඳා අපේ රටේ දෙදෙනත පොළ මාත්‍ය පවත්වගෙන යනවා. දැන් අපි ගිමු නවසීලන්තේ අරගත්තම ඒගොල්ලන්ගේ කිකිරි ගොගොවිතනේ අස්වැන්න අලෙවි කරගන්න බෙදෙන පොලේ ලෝක බෙදෙන පොලේ ඒගොල්ලන්ට ස්ථානය තියෙනවා. අපේ රටේ කිකිරි ගොගොවිතන අන්තයකට කරන්න පුළුවන්. ඒක කරලා මටර ටික කිරි ටික අවශ්‍ය කරන කිරි පිටි ටික ගියර කිරි ටික ඒක අදාගත්තම මාත්‍ය නව ශ්‍රීලන්තේට වල හයි වෙනවා. ඔව් ඒකට අවශ්‍ය. එතකොට ඒගොල්ලෝගේ අස්කන්න ලෝක බෙදෙනක පොලේ විකුණ ගන්න බැරි වුණාම එයාලගේ රට තුල එයාලට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔව් ඔව්. එතකොට ඒගොල්ලෝ අපිට මාත්‍ය අවස්ථාවට ගේන්න දෙන්න ඉඩ කියන්නේ නැහැ. ඒගොල්ලෝ උපාය සිට උපාය මාර්ග යොදලා රාජ්‍ය නොවන සංවිධාන රටට හිතකර විදියට ඇතුල් වෙලා මාර්තුකාව රටට හිතකර වුණත් ක්‍රියාකලාපයේ සූක්ෂම විදියට ගියත්ක කරනවා. ඒගොල්ලන්ගේ දෙගලත පොළ ආරක්ෂා කරගන්න. දැන් ඔයා ඔය ආර්ථික විද්‍යාව ගැන කොහොමද ඔයා ඔය විදිහට හිතන්නේ ඉගෙන ගත්තේ? දැන් ඕක මාත්‍ය අපි අතරම මම දැන් ඇවිල්ලා ගියේ දුම්බිලි මහාවිද්‍යාලයට මගේ ඉස්කෝලේ තාමත් ලෝද එකක්. ඔව් මම දන්නවා මෙතන මේ ස්කෙල්ටන් රෝඩ් එකේ නේ ස්කෙල්ටන් ගාඩ්. එතකොට මම ගියේ 10 වෙනි ශ්‍රේණියට විතරයි මාත්. ආහා. ඕලෙවලේ එකක් දැබැබැ. කොයි අවුරුද්දේ? 1978. 77 දෙසැම්බර් වල. ඔයා මට වැඩිය අවුරුදු දෙකක් බාලයි. හයිය මට මට වැඩිය බෑ. මම 76 මේ එන්සීජී
නෝ නෝ ඕලෙවල් කරුවේ 76 මම තමයි අන්තිමට ඕලෙවල් කරපු කට්ටිය ආයෙමද ඔව් ඔව් ඊට පස්සේ NCG ආවා ඔව් ඊට පස්සේ ආපහුත් ඕලෙවල් ආවා ආපහු ඕලෙවල් ආවා හරි හරි ඔව් අපි ඒ දවස්වල ඔබලත් එක්ක රග තරග හරියට උතර රග තරග කරන මට මතකයි ඔබලගේ හිටියා ඔව් කොණ්ඩෙ දිග එක්කනේ මට මතක නැහැ යාගේ නම හරි සූර ඔව් සූර රග ප්ලේ කරේ ආයෙමද ඔව් මට යාගේ නම මතක නැහැ ඔව් මට ඉස්සල්ලා හිටියානේ මද මම ඉන්නකොට ලුම්බිනියේ තිබ්බේ ෆුට්බෝල් ඈ අපි ෆුට්බෝල් වලින් data තමයි අපි ආවේ සමස්තලා ලංකාව පියනෝ හරි හරි අඩුවානේ රදස්සක් වෙනවා නැත්නම් සෙම්පල්ලා අපි අපිනවා නෝ ඒක අකණ්ඩවම කරගෙන ආවා හැබැයි මට නම් ඕගොල්ලෝ මතකම මේ අර ඕගොල්ලන්ගේ රද ටීම් එක හරිම විශේෂ රද ටීම් එකක් තිබුණා 1978 කාලේ ඔව් මට ඉස්කෝලේ මම රාජකීය විද්‍යාලේ අර රාජකීය විද්‍යාලේ ඔව් මට උගාක් මතකයි ඔයගොල්ලන් අපිට උගාක් තර මේ ෆයිට් එක දුන්නා ඔව් ෆයිට් එක දුන්නා කියන්නේ කොහොම අමාරුවෙන් දිනා ගත්තේ ඔව් ඊගේ හරි ෂෝක් විද්‍යාලයක් මම ඔව් ඔව් දැන් යාළ මාත් දෙගනේ